අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම්ම ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ වැලිගම බොරාල සම්පත් නිවසේ පදිංචි ප්‍රේමලතා කාර්යවසම් සහ පීකේ ගුණපාල දෙමාපියන් ඇතුළු දෝදරු පිරිස විසින් අපි මේ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා
ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පවත්වන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අපි පහුගිය දවසක අති විශේෂ සූත්‍රයක් ආරම්භ කළා. මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තිබෙන චුල්ල කම්ම විභංග සූත්‍රය. කර්ම විභාගයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාව. අපි මෙහි නිදාන කතාව පැහැදිලි කරා. සැවැත් නුවර හිටපු තෝදෙය්‍ය බමුණගේ පුත්‍රයෙක් වූ සුබ මානවකයා අරඹයා තමයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කළේ. සුබ මානවක අංග විද්‍යාව පිළිබඳව දක්ෂයි. තමන්ගේ ජීවිතය තුළ තමන්ට ලැබුණු සුවිශාල අත්දැකීමක් මේ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යයක් දැක ගන්න ලැබීම. ඒ අර තමන්ගේ තාත්තා උපන් ස්ථානයේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නු ආකාරය. මේකෙන් සතුටටපත් වෙච්ච සුබමානවක බුදුරජාන් වහන්සේගේ ළඟට ගියේ නිකම්ම නෙවෙයි දහම් බණ්ඩුරක් අරගෙන. අපි මේ කාරණාවල් මූලික දේශනාවල් වලදී විස්තර කළා. ඔහු ප්‍රශ්න 14ක් බුදුරජාන් වහන්සේගේ ළඟට අරගෙන ගියා. ඔහු ඉදිරිපත් කරපු ප්‍රශ්න 14න් අපි පළවෙනි කාරණා දෙක පෞගිය සතිය විස්තර කළා. එකක් තමයි මේ කෙනෙක් අල්පාෞෂ්ක වේලා උපදින්නේ ඇයි? කෙනෙක් දීර්ඝාෞෂ්ක වේලා උපදින්නේ ඇයි? කියන මෙන්න මේ කාරණා දෙක අපි විස්තර කළා. මේ දෙකටම හේතුව ප්‍රාණඝාතය. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් ප්‍රාණඝාතය කරනවා නම් ඒ කෙනා අල්පාෞෂ්ක වේලා උපදිනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් දීර්ඝාෞෂ්ක වේලා උපදිනවා. මට පහුගිය දේශනාවේදී අතපසු වුණා කියන කාරණාවක් මට හිතර මේ කාරණාවේදී එක පැහැදිලි කරොත් වටිනවා කියලා පසුගිය දේශනාව කරද්දී ඒ කාරණාව සිහිපත් කරන්න අමතක වෙච්ච නිසා දැන් අතීත ජීවිතවල අපි ඕනතරම් ප්‍රාණඝාත අකුසල කර්ම කරලා ඇතිනේ. දැන් මේ අතීත ජීවිතවල කරපු අකුසල කර්ම අපිට කොහොමද යටපත් කරගන්නේ? පිංගුතුනි මේ කර්මය කියන එක අහෝසි වෙන්නේ නැහැ. අහුස වෙන්නේ නැම නෙවෙයි අහුස වෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඉතුරු වෙන ප්‍රමාණය විශාල ප්‍රමාණයෙන් තියෙනවා. ඒ වගේ ගත්තොත් අපේ ළඟ අකුසල කර්ම ඕන තරම් තියෙනවා පින්වතුනි ගෙවන්න. නමුත් ඒ අකුසල කර්ම අපි ගෙවන්නේ නැතුව තියාගන්න පුළුවන් අපි ගරුක කුසල කර්ම තියෙනවා නම්. ගරුක කුසල කර්ම තියෙනවා නම් ඒක ගෙවා ගන්න පුළුවන්. ඇත්තටම මේ කාරණා විස්තර කරන්න ගොඩාක් වටින්නේ මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ ළඟම තියෙන ඊට ඉහළ සූත්‍රය තමයි මහාකම්ම විභංග සූත්‍රය. මේ මහාකම්ම විභංග සූත්‍රයේ තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. මං ඉදිරියේදීත් මේ මහාකම්ම විභංග සූත්‍රය දේශනාව කරන්නම්. එතකොට අපේ පින්වතුන්ට මේ කාරණාව තවදුරටත් තේරුම් කරගන්න පුළුවන්. නමුත් මේ අමතර කාරණාවක් නිසා මම මේක පැහැදිලි කරන්න කියලා හිතුවා. දැන් අතීතෙන් ගෙනාපු ඒ වගේ අකුසල කර්ම තියෙනවා නම් අපිට මේ ජීවිතේ අල්පාෞෂ්ක වෙන්න. ඒකට කරන්න පුළුවන් හොඳ පූජාවක් තමයි පින්වතුනි මේ පෙරහන් කඩ පූජාව. පෙරහන් කඩ පූජා කරොත් දීර්ඝාෞෂ්ක ලබන්න ඒ පූජාව උපකාර වෙනවා. සමහරట్లాට මේ ජීවිතේ පවා කෙනෙකුගේ ආයුෂ දීර්ඝ කරන්න, එහෙම නැත්නම් ඒ අකුසල කර්මය යටපත් කරගන්න ඒ පින උපකාර වෙනවා. පෙරහන් කඩ පූජාව කියලා කියනකොට විශේෂ පූජා තියෙනවා. දැන් ඔය ගත්තම පෙරහන් කඩයක් කියලා අපි ගොඩාක් වෙලාට ගන්න රෙදි වලින් හදපු පෙරහන් කඩය එක එක. නමුත් අද කාලේ පින්වතුනි තියෙනවා හදපු පෙරහන් කඩ වෙනම ප්ලාස්ටික් වලින් හදලා දැලක් ආධාර කරගෙන සකස් කරපු පෙරහන් කඩ තියෙනවා. ඒවේ විවිධ මට්ටම් තියෙනවා. කුඩා සිදුරු තියෙන මට්ටමක් තියෙනවා. ඊට වඩා පොඩ්ඩක් වැඩි ප්‍රමාණයේ සිදුරු තියෙන තවත් මට්ටමක් තියෙනවා. ඊටත් වඩා වැඩි ප්‍රමාණයේ සිදුරු තියෙන තවත් මට්ටමක් තියෙනවා. මේ වගේ මට්ටම් කීපයකට පින්වතුනි මේ පෙරහන් කඩ සකස් කරලා තියෙනවා. එතකොට අපි පෙරහන් කඩ පූජාව කරනකොට මේ සියල්ල පූජා කරන්න පුළුවන් නම් වටිනවා. ඊළඟට දැන් ඔය වතුර කරාම වලට හයි කරන වෙනම උපකරණ තියෙනවා. ජලයේ පෙරලා ඉන. ඊළඟට විශේෂ පූජාවක් තමයි ඔය දුෂ්කර පළාත්වල මේ කාරණාව හරියට තියෙනවා. ජලයේ සම්බන්ධයෙන් ගැටලු තියෙන ස්ථාන තියෙනවා. ඒ වගේ තැන් වලට එවැනි උපකරණ පූජා කරන එක මේ පෙරහන් කඩ පූජාව කියන එක විශේෂ පූජාවක්. අපේ පින්වතුන්ට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ පූජාව කරන මොකද දුර්වල ධනයක් තියෙන කෙනෙකුට උනත් අල්ප ධනයක් තියෙන කෙනෙකුට උනත් කරන්න පුළුවන් පූජාවක්. රෙදි කෑල්ලක් අරගෙන තමන්ගේ අතින් උනත් මහල පෙරහන් කඩයක් පූජා කරන්න පුළුවන්. ඒ එක්ක එයාගේ මට්ටම ඊට වඩා උසස් විදිහට කරන්න පුළුවන් නම් තවත් උසස් විදිහට කරන්න. ඊටත් වඩා උසස් විදිහට කරන්න පුළුවන් නම් ඒ විදිහට උසස් විදිහට කරන්න. මේක බොහොම විශේෂ පූජාවක් නිසා
මම මේ කාරණාව මතක් කළේ මේ පෙරහන් කඩ පූජාව නිවන් දකින්න කම්ම පිංඔතුණි බලගතු කරගන්න පුළුවන් පූජාවක් ඒකේ හොඳම උදාහරණේ තමයි ඔය වසඹ රජතුමා අනාවැකි කරුව පිරිසකෙන් දැනගත්තා තමන්ට ජීවත් වෙන අවශ්‍ය තියෙන තව අවුරුදු 12යි කියලා රජතුමා මේ කාරණාව දැනගෙන රජතුමා මහරහතන් වහන්සේලාගෙන් ගිහිල්ලා අහනවා දීර්ඝාෂ ලැබන පින්කම් මොනවද කියලා. ඒව දැනගෙන රජතුමා ඒ පූජාව කළා. විශේෂ පූජා ගණනාවක් තියෙනවා ඇත්තට මෙතන. ඔය අතර කරපු විශේෂ පූජාවක් තමයි මේ පෙරහන් කඩ පූජාව. පෙරහන් කඩ පූජාව කළාම මේ රජතුමාට අවුරුදු 12න් ආවුෂ ඉවර වෙන්න තිබුණේ. මරණයට පත් වෙන කර්මයක් ගෙවන්න තිබුණේ. නමුත් අවුරුදු 40 ගණනක් වෙනකන් අවුරුදු 40 ගණනක් වෙනකන් මේ රජතුමාට ජීවත් වෙන වාසනාව උදා වුණා. ඉතින් ඒ වගේ ආනිසංසයක් ඒ පූජාවේ ලබන්න පුළුවන්. පසුගිය සතියේ දේශනාවට තමයි මේ කාරණාව ඇත්තටම අදාළ වෙන්නේ. මම මේ කාරණාව මේ වෙලාවේ සිහිපත් නොවුණු නිසා මම අද විස්තර කරා. මොකද එක දිගට දේශනාවල් ශ්‍රවණය කරන නිසා සමහර කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙනවා. නිසා ඔබ හැම දිනෙකම මේ පූජාව ජීවිතේ එක වරක් හරි කරගෙන තියාගන්න මේ ප්‍රඥාව හිත තුල දරාගෙන අපේ පින්වතුන්ට ඒක සසරට ලොකු උපකාරයක් වෙන නිසා එමනම් අද දවසේ අපිට ඊළඟ කාරණා දෙක විස්තර කරන්න තියෙනවා කාරණා 14න් දැන් අපි විස්තර කරා මේ අල්පාවුෂ්ක වෙන්නේ මොන කාරණා නිසාද දීර්ඝාවුෂ්ක වෙන්නේ මොන කාරණා නිසාද කියන කාරණාව ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ සුභ මානවකියා අහන ප්‍රශ්නෙට භාග්‍යතුන්සේ පිළිතුරක් දෙනවා මේ කෙනෙක් බොහෝ ආබාධ සහිත වෙනවා තවත් කෙනෙක් අල්ප ආබාධ සහිත වෙනවා මේකද මේකට හේතුව ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මානවකිය ඔන එක පුද්ගලයෙක් ඉන්නවා ඔහු සත්‍යයන්ට හිංසා කරනවා නොඑක් නොඑක් ආකාරයේ හිංසා කරනවා ගහනවා පොළුවලින් ගහනවා දඬුවලින් ගහනවා ගල්වලින් ගහනවා මෙන්න මේ කාරණාව නිසා ඔහු මරණින් මතුව ඔහු මරණින් මතුව අර අපි පසුගිය සතිවලත් සීපත් කරා මේ කර්මය කරන වෙලාවේ කරන සිත මතක් වුණොත් නිරේ උපදිනවා ඒකට අපි කිව්වා සන්නිට්ඨාන චේතනාව අපි තුමුන්න ගහපු වෙලාවේ ඒ ගහපු වෙලාවේ සිත මතක් වුණොත් මරණාසන්න මොහොතේ නිරේ උපදිනවා හැබැයි ගහන්න කලින් ගලක් අරගෙන ඔන්න ගහන්න සූදානම් වෙද සිට එහෙම නැත්නම් ගහලා ඉවරුනෙන් පස්සේ පහළ වෙන සිට මෙහෙම ආවා මම මෙහෙම ගලක් අරගෙන ගැහුවා හරියට මොළුවට වැදුනේ කියලා තමන්ගේ හපංකමක්සේ මේ කාරණාව කෙනෙකුට කියනවා අන්න ඒ වගේව තමයි කර්මය කරලා ඉවරුනෙන් පස්සේ පහළ වෙන සිට අර පූර්ව චේතනාව හෝ එහෙම නැත්නම් අපර චේතනාව කර්මය කරන්න කලින් හෝ කර්මය කළ ඉවරුනෙන් පස්සේදී ඔය සිත් මතක් වුණොත් ඒ කෙනා මරණින් මතුව මනුෂ්‍ය ලෝකයක ඉපදුනාම මනුෂ්‍ය ලෝකයක උපදිනවා ඒ මනුෂ්‍ය ලෝකයක ඉපදුනාම බොහෝ ආබාධ සහිත වෙනවා ඒ කෙනා බොහෝ ආබාධ සහිත වෙනවා ලෙඩ වෙනවා විවිධ රෝග ඇති වෙනවා දැන් සාමාන්‍යයෙන් ගත්තම මේ කාරණා විස්තර කරද්දී අපි හිතුවටින් ඔන්න කෙනෙක් කුසට පහරක් ගහනවා ඒ කුසට පහරක් ගැහුවොතින් ඒ කෙනාට ඊළඟ ජීවිතේ ඔය කර්මේ විපාක දෙන්නේ කුස සම්බන්ධින් රෝග හැදිලා කුස සම්බන්ධේ රෝග හැදෙනවා කෙනෙක් කොන්දකට ගහනවා දැන් මේ කර්මය කියන්නේ මරණ කර්මයක් නෙවෙයි මේ කර්මය ගහන කර්මයක් විහෙස කරවනවා ඒක සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ සත්තානං අවිහෙටක ජාතිකෝ හෝති පාණිනාවා ලෙඩුණාවා දණ්ඩේනවා සත්‍යේනවා අනේම කර්මය ඒ කර්මයේ මතක් වෙලා තමයි ඊළඟ ජීවිතේ ඒකෙනා අර වගේ ආබාධ සහිත කෙනෙක් වෙලා උපදින්නේ කොන්දකට ගහනවා නම් එතකොට කොන්ද සම්බන්ධයෙන් රෝග තමයි ඇති වෙන්නේ අද කාලෙත් මෙහෙම රෝග තියෙන ඕන තරම් ඉන්නවනේ කුස සම්බන්ධයෙන් රෝග තියෙන අය ඉන්නවා පිට සම්බන්ධයෙන් රෝග තියෙන අය ඉන්නවා හිස සම්බන්ධයෙන් රෝග තියෙන අය ඉන්නවා ඇස් සම්බන්ධයෙන් රෝග තියෙන අය ඉන්නවා මේ පූර්ව ජාතිවල කරපු කර්ම එහෙනම් මේ වෙලාවට අපි කරන්න ඕන මොනවද මේ ජීවිතයේ ප්‍රඥාව මෙහෙවල කරන්න ඕන එකක් තමයි නැවත නැවත ඉවෙන කර්ම නොකර ගන්න බෑම් කරනවා ඊළඟ කාරණාව තමයි
අපිට පුළුවන් තරම් ඒ අකුසල කර්ම යටපත් වෙන කුසල් වඩනවා. මොකද එක ජීවිතයක මේ කර්ම ඉවර වෙනවා කියලා එකක් නැහෙනි. ජීවිත ගණන් මේ කර්ම අරගෙන යනවා. ඒ නිසා ප්‍රඥාව මෙහෙවල අපිට පුළුවන් නම් කුසල් වඩා ගන්න අර අකුසලිය යටපත් කර ගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාවල් නුවණින් හිතන්න මේ ජීවිතේ එවැනිම කර්ම කරනවා නම් සතුන්ට ගහනවා, සතුන්ට හිංසා කරනවා, මිනිසුන්ට ගහනවා, ගොඩාක් හිමි ඉන්නවා. පාරතුට යනකොට සමහරලාට උසුළු විසුළු කරනවා. මිනිසුන්ට හරියට පීඩා කරනවා. ගල් වලින් ගහනවා, කෝටු වලින් ගහනවා, තෙරප්පු වලින් ගහනවා. අතේ තියෙන දෙයකින් ගහලා හැංගෙනවා. මතක තියාගන්න ඒ කරපු දේ තමන්ගේ පස්සෙන් ආපිට එනවා. හැබැයි එන්නේ නම් ওই ගහපු විදියට නෙවෙයි, ඊට වඩා දරුණු විදියට. එකවරක් නෙවෙයි ජීවිත බොහෝ වාර ගානක් ඒ කර්මයේ පස්සෙන් එනවා. එනිසා මේ කාරණාව අපේ පිංගුතුන් නුවණින් හිතන්න. සංසාර ජීවිතය තුළ හිතන්නක යම් රෝගයක් හැදි වුණොත් ඒ රෝගය නිසා කොච්චර පීඩාවටපත් වෙනවද? කෙනෙකුගේ අතී ඇඟිල්ල අතී ඇඟිල්ලක් කොමන හෝ ආකාරයේ හානියක් වෙලා වේදනාවකටපත් වුණොත් පාදී ඇඟිල්ල කොමන හෝ කාරණාවක් නිසා යම් වේදනාවකටපත් වුණොත් එක්කෝ ගල කැහැපිලා එහෙම නැත්නම් මොකක් හරි කකුලකට වැටිලා හිතන්නක අඩියක් බිම ගහන් ගන්න බැරුව කොච්චර පීඩා විඳිනවද? ඒ වගේ කර්ම ජීවිත ගණන් ගෙවන්න උනෝ ඒක කොයිතරම් භයානකද? ඒ නිසා අපේ පිංගුතුන් මේක නුවණින් හිතන්න. සසර පුරාම ඕනතරම් මේ කර්ම අපි කරලා ඇති. හැබැයි දැන්වත් ඒක නතර කරන්න පටන් ගන්න. දැන් අපේ පිංගුතුන් ඔය අකුසල කර්ම කරන එක නතර කරන්න පටන් ගත්තම ඒකෙන් ලැබෙන ලාභය මොකද්ද? විශේෂම ලාභය තමයි පිංගුතුනි තමන්ට තමන්ගේ හිත සකස් වෙනව නොගහන කර්ම රැස් කරන්න. තමන්ට ශක්තිය තිබුණත් ගහන්න හිතෙන්නේ නැහැ. අන්නේ එවැනි සිතක් උපදිනවා. දැන් ඔක බලන ප්‍රායෝගිකව අපි තමන්ගේ අත හුරු කළොත් මදුරුව මරණයක වළක්වන්න. පිංගුතුනි සමහර වෙලාවට තමන්ගේ ඇඟේ මදුරුවෙක් වහපු වෙලාවට තමන් දන්නෙත් නැහැ තමන්ගේ මදුරුව අයින් කරලා. අත හුරු කරලා තියෙන මදුරුව ඉවත් කරන්න. හැබැයි මදුරුව මරන්න පුරුදු කරපු කෙනා අත නිතර හුරු කරලා තියෙන මදුරුව මරන්න නම් එතකොට තමන් වෙන වැඩක හිටියත් තමන් දන්නෙත් නෑ මදුරුව මරනවා. නොදැනගෙන කරනවනේ, දැනගෙන කරන්නේ. නමුත් මදුරුව මරනවා. ඒ ප්‍රායෝගික දෙයක් නේ. ඕක සංසාරයටත් බලපානවා. තමන්ගේ හිත හුරු කරනවා නම් අකුසල් වලකින්න. ගහන්න හිතනකොට නොගහන්න. සතෙකුට හිංසා කරන්න හිතනකොට හිංසා නොකරන්න. තමන්ගේ හිත පුරුදු කරොත් ඒ හිතම පිංගතුනි සංසාරයට අරගෙන යනවා. හැබැයි ගහන හිතක් නම් පුරුදු කරන්නේ ඒකත් ඒ විදිහටම අරගෙන යනවා. ඒ නිසා මේ කාරණාවෙන් අපේ පින්වතුන් හිතට ගන්න හැම මොහොතකම තමන් නැවත 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 මේ අකුසල කර්ම රැස් කරගන්න එකට වඩා තියෙන අකුසල කර්මත් ඉවත් කරගෙන නැවත අකුසල කර්ම රැස් කරගන්න එක නතර කරන්න පුළුවන් නම් මෙන්න මේ වගේ ජීවිතයක් තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්න. ගහනවා කියන එක හපංකමක් නෙවෙයි. ඒක දුර්වලකම. ගහන්න හිතෙච්ච වෙලාවක ඒක ගහනවා කියන එක හපංකමක් නෙවෙයි. ඒක දුර්වලකම. ඊළඟ කාරණාව අපිට තියෙන ක්‍රෝධය ගැන විස්තර කරන්න මම ඒකෙදී අපේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේ ක්‍රෝධය කියන කාරණාව තුළ මේක විස්තර කිරීමක් කරන නිසා පින්වතුනි මේ තමන්ගේ හිත තුළ උපන්න ඒ සිතුවිලි පුළුවන් තරම් යටපත් කරගන්න. මොකද රෝගයක් හැදිලා පීඩාවට පත් වෙන්න උනාම ජීවිත කීයක් පින්වතුනි අපට ඒ කර්ම ගෙවන්න වෙනවද? විඳවන්න වෙනවද? රෝහලකට ගිහිල්ලා බලන්න රෝගී කොච්චර පීඩා විඳිනවද? කොයිතරම් අසතුටින් දුන් ඉන්නේ? ඒ නිසා මේ කාරණාව අපේ පින්වතුන් නුවණින් හිතලා එයා කුසලයන්ගෙන් වළකින්න. එහෙම අකුසලයන්ගෙන් වැළකුණාම ඒ කෙනාට නිරෝගීකම ලබන්න පුළුවන්. ආබාධ අඩු කරගන්න පුළුවන්. රෝගී බව නැති කරගන්න පුළුවන්. එහෙනම් මේකත් අතිවිශේෂ කාරණාවක්. ඊළඟට පින්වතුනි බුදුරජාන් වහන්සේ මේ සුභ මානවකට කියනවා, මානවකය ඔන යම් කිසි කෙනෙක් ඉන්නවා කෝදෝනෝ හෝති උපායාස බහුලෝ, ක්‍රෝධේ සහිත වෙනවා උපායාස බහුලෝ වෛර බඳින සුළු වෙනවා. ක්‍රෝධ සහිත වෛර බඳින කෙනෙක් බවට උන පත් වෙනවන යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. ඒ ක්‍රෝධය, ඒ දෝෂය, ඒ ද්වේෂය, ඒ ව්‍යාපාදය මෙන්න මේ කාරණා නිසා ඔහු
ඊළඟ ජීවිතේ නිරයට යනවා. වෛර බඳින මේ කාරණාව නිසා ඊළඟ ජීවිතේ හු නිරයට යනවා. ඒ නිරයට යන්නේ මොන කාරණාව නිසාද? වෛර බඳින වෙලාවෙ ඇතිවෙච්ච සිත නිසා. මම අර කලින් මතක් කළා වගේ සන්නිට්ඨාන චේතනාව ඕනෑම කර්මයක සිත් තුනක් පහළ වෙනවා. වර්ග තුනක් පූර්ව චේතනාව සන්නිට්ඨාන චේතනාව අපර චේතනාව කර්මය කරන්න කලින් පහළ වෙන සිත කර්මය කරන වෙලාවේ සිත කර්මය කළ ඉවරුණෙන් පස්සේ පහළ වෙන සිත කියලා මේ ආකාර තුන පහළ වෙනවා දැන් මිනිමි කර්මය කරන වෙලාවේ සිත පළ දුන්නෝ ක්‍රෝධ කරපු වෙලාවේ ඒ ඇතිවෙච්ච සිත පළ දුන්නෝ භාග්‍යතුන් හස දේශනා කරනවා මානවකී එකිනා ගිහිලා ඊළඟ ජීවිතේ නිරේගාමී ජීවිතයක් ලබනවා යම් විටක මානවකය නිරේගාමී ජීවිතයක් නූපදුනෝ එකිනම් නිරේගාමී ජීවිතයක උපදින්නේ නැහැ එහෙම ඉපදුනේ නැති වුණොත් ඔහු මරණින් මතුව මනුෂ්‍ය භවයක් ලැබුවොත් මේ මනුෂ්‍ය භවයක ඉපදින්නේ දුබ්බන්නෝ හෝති දුරුවර්ණ වෙලා මනුෂාත්ම භවයක් ලැබුවම ඒ කර්මී විපාක දෙන්නේ කොහොමද දුරුවර්ණ වෙලා දුරුවර්ණ භවයට පත් වෙන ප්‍රිය භාවය නැති වෙන අප්‍රිය වූ ශරීර වර්ණයක් ලැබෙන ප්‍රතිපදාව තමයි ක්‍රෝධ කිරීම භාග්‍යතුනා සදේශනා කරන යම් කිසි කෙනෙක් ක්‍රෝධ පුද්ගලෙක් වෙනවා නම් වෛර බහුල පුද්ගලෙක් වෙනවා නම් කිපෙන තරහ ගන්න ස්වභාවයක් ඇති කෙනෙක් වෙනවා නම් අන්න ඒ කිනාට මරණින් මතුව මේ කර්මය ඒ විදිහට විපාක දෙනවා මනුෂ්‍ය භවයක් ලැබුවොත් එම නැත්තම් කර්මය කරපු වෙලාවේ විපාක සිත විපාක දුන්නොත් නිරේගාමී ජීවිතයක් ලබනවා. ක්‍රෝධය කියන්නේ පින්වතුනි අති භයානක කාරණාවක්. ක්‍රෝධ කරනවා කියන එක අති භයානක කාරණාවක්. ඒක පින්වතුනි තමන්ට සිහිය උපදව කර උපදවගෙන යටපත් කරන්න පුළුවන් කාරණාවක්. මාන ආදී කෙලෙස් ධර්ම බලවත් වුණාම පින්වතුනි මේ ආකාරයේ සිතුවිලි උපදිනවා. තමන්ගේ හිතේ ද්වේෂය උපදින්නේ මාන්නයත් එක්ක. හැබැයි මේ ද්වේෂය බලවත් වුණාම ප්‍රඥාව පව යටපත් වෙනවා. කොයිතරම් ප්‍රඥාව තිබුණත් ඒ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව පව පිංගුතුනි යට වෙනවල ද්වේෂය බලවත් වුණාම, රෝධය බලවත් වුණාම. මේක පිංගුතුනි කර්ම විභාගයේ තියෙන අති භයානක අකුසල කර්මයක්. කර්ම විභාගයේ තියෙන අති භයානක අකුසල කර්මයක් ඒකයි කර්මයේ කරන වෙලාවේ සිත පළ දුන්නම නිරය උපදින්නේ. එහෙම නැත්නම් පූර්ව අපර චේතනාදීක පළ දුන්නොතින් දුරුවර්ණ වෙලා උපදින්නේ දැන් කෙනෙක් ප්‍රියමනාප ශරීර ලැබෙන්නේ කෙනෙකුට ප්‍රියමනාප ශරීර ලැබෙන්නේ සංසාරේ ක්‍රෝධ නොකරපු නිසා බලන්නක දැන් අද කී දිනේ ජීවිතේ පසුතැවිලි වෙනවද ප්‍රියමනාප රූප ස්වરૂපයක් නැති වුනාම තමන්ගේ රූපය ප්‍රියමනාප කරගන්න එවැනි අය කොච්චර මහන්සි වෙනවද බලන්න කොයිතරම් ආලේප ගානවද මොනතරම් බෙහෙත් බොනවද මොන මොන ආකාරයේ විදියට වෙහෙසෙනවද තමන්ගේ ශාරීරිය කෙනෙකුට ප්‍රියමනාප කරගන්න ව්‍යායාම කරනවා බෙහෙත් බොනවා ඒකට ගැළපෙන විදිය ආහාර රටාවල් හදාගන්නවා සමහර කෙනෙක් හරියට මහන්සි වෙනවනේ ඒවට හැබැයි මේදී ජීවිතේ නිකම්ම ළඟා කරගන්න පුළුවන් ක්‍රෝධ නොකරොත් සිතුවිල්ලකින්වත් ක්‍රෝධසිතක් උපදවගන්නේ නැතුව හිටියම සිතුවිල්ලකින්වත් මොකද ඔය ක්‍රෝධය කියන එක සියුම්ව හටගන්න එක තමයි වර්ධනේ විලා දැඩි ව්‍යාපාදයක් බවට පත් වෙන්නේ. දැන් සමහර ලාට කෙනෙකුට උන ස්වල්ප වශයෙන් දේශිය උපදිනවා තරහක් උපදිනවා. ඒ පළමුවෙන් හටගන්න ක්‍රෝධ සිත උන ටික වෙලාවක් යනකොට රෞද්‍ර සිතුවිලි බවට පත් වෙනවා. ඒ රෞද්‍ර සිතුවිලි බවට පත් වුනාම ඔතනින් ඕක සිඳගත්තේ නැති වුණොත් තමයි පරුස වචන කියන්නේ. කෙනෙක්ව හිත රිදෙන වචන කියන්නේ. ඊළඟ ඔතනිනුත් ඔක නොසින්දුනොත් එතනින් එහා පැත්තේ එක නැයක නතර කරගත්තේ නැති වුණොත් උන අනිතට පහර දෙන්න පටන් ගන්නවා අතින් ගහනවා පයින් ගහනවා පොළු වලින් ගහනවා ආයුධ වලින් ගහනවා උන ගහනවා එහෙම නැත්නම් ඕන්ගේ සම්පත් විනාශ කරනවා ඔය සමහරලාට පාර තුට යනකොට අපි ඕන තරම් දකිනවා පොළු අරගෙන පාර සමහරලාට වාහන වලට ගහනවා වාහන නතර කරලා ගහනවා තමන් අකමැති දෙයක් වෙලා වෙන්නේ නැති හැබැයි තමන්ගේ හිත තුල දේශය ඇවිල්ලා අර තමන්ට අකමැති දේ කරපු කෙනාට ගිහිල්ලා ගහනවා. ඒක සාධාරණ වෙන්නත් පුළුවන් අසාධාරණ වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගෙන කරගන්නේ කර්මයක්. එහෙම ගහනවා. එහෙම නැත්නම් ඔය පිහි කඩු ආදී උපකරණ පාවිච්චි කරලා කපනවා කොටනවා. තවත් වර්ධනේ වුණාම ගල් පුළු අරගන්නේ නැහැ අතින් පයින් ගහන්නේ නැහැ.
අරවාගේ ආයුධ අරගෙන ගිහිල්ලා ඔන්න අරකිනාව මරනවා අරකිනාව ගහනවා මරනවා එහෙම නැත්නම් ඔහුගේ උච්චතම අවස්ථාව ආවම තමයි මිනිස්සු සියදිවි නසා ගන්නෙ සියදිවි නසා ගන්නවා කියන උච්චතම අවස්ථාව මෙනි මේ විදියට තමයි පිංගුතුනි මේ ක්‍රෝධය කියන එක වර්ධනය වෙන්නේ එකිනෙකාගේ සිත් තුළ මේ ක්‍රෝධය කියන එක ඒ විදියට වර්ධනය වෙනවා හැබැයි මේ ක්‍රෝධය කියන එක නම් පිංගුතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සංසාරී සත්‍යාව විශාල විනාශයකට අරගෙන යන කාරණාව විශාල විනාශයකට අරගෙන යනවා ඔවුන්ගේ මුළු ජීවිතයම නසනවා ඔවුන්ගේ මුළු ජීවිතයම නසනවා ක්‍රෝධ සිත කියන එක පිංගුතුනි හරි භයානකයි කොයිතරම් භයානකද කියන එක මම එක උදාහරණකින් කියන්නම් පිංගුතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා කෝකාලික කියලා හාමුදුරනම භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙන්නේ සද්ධාවෙන් නිවන් දකින්න පරමාර්ථයෙන් නමුත් මේ හාමුදුර ටික කාලයක් යනකොට ලැබෙන ලාභ සත්කාර පිළිබඳව තණ්හාවක් ඇති කරගත්තා උන්වහන්සේ නිතර නිතර රැස්කරන එකම තමයි කරේ ධර්මයෙන් අසරණ වුණාම ওই වගේ ඕනතරම් පිං උතුණි ක්‍රියාවන් වලට පෙළඹෙන්න පුළුවන් ධර්මී පිහිට ලබා ගත්තේ නැති වුණාම දැන් මේ විදියට පිං උතුණි මේ තෙරුන් වහන්සේ බොහෝ පරිස්කාර රැස්කරන්නෙක් වුණා දවසක් මේ කෝකාලික හාමුදුරුවන්ට මෙනි මේ වගේ අපූර්ව අදහසක් ආවා අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම දවසක් තමන්ගේ ආරාමයට ආවා විවේක ගන්න ආපු වෙලාවේ කෝකාලික හාමුදුරුව මිනිසුන්ට ගිහිල්ලා කියනවා අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම අපේ පන්සලට වැඩලා ඉන්නවා නුඹලාට ජීවිතයේ ලැබෙන අති විශේෂ අවස්ථාවක් ආයි මෙවැනි අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන් ඒ නිසා ඇවිල්ලා වන්දනා කරගන්න කියලා. දැන් කෝකාලික හාමුදුරන්ගේ අරමුණ දැන් කරපු ක්‍රියාව ඉතාම හොඳ ක්‍රියාවක්. හැබැයි අරමුණ වෙනස්. කරේ අර ශ්‍රාවකයන්ගේ හිතේ පුණ්‍ය සිතක් ඇති කළා. ධම්මඝෝෂක කියන තනතුර ඉන්න කෙනෙක්ගේ ක්‍රියාවක් නේක. කෙනෙක්ව පිනකට යොමු කරන කි තාම හොඳ දියා. හැබැයි අරමුණ වෙනස්. මොකක්ද අරමුණ? කෝකාලික හාමුදුරු දන්නවා මේ මිනිස් වෙනකොට හිස් අතින් ඉන්නේ නෑ. ඕනෝන්ගේ ශක්ති ප්‍රමාණ වශයෙන් දේවල් අරගෙන එනවා. ඒ ගේන දේවල් මේ දිනමට පූජා කරාට අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දිනම කියලා කියන්නේ ස්වභාවයෙන්ම අල්පේච්චයි. ඒ නිසා ඒ ඔක්කොම මේ පන්සලේ දාලා යනවා. එතකොට මට තමයි මේ ඔක්කොම අයිති. දැන් කෝකාලික හාමුදුරු අන්න ඒ සැලසුම මත ඉඳගෙන මේ පිංගම සූදානම් කරේ. පිංගම ඉතාම හොඳයි නමුත් අරමුණ දූෂිත අරමුණක් තිබුණේ පාපී අරමුණක් තිබුණේ නමුත් උන්වහන්සේ හිතපු දේ උණී නෑ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමර ගිනාපු කොම පිරිකර ටික එකතු කරලා උන්වහන්සේ ඒව අරගෙන නැති නැති හාමුදුරලට බෙදලා දුන්නා සිවුරු නැති හාමුදුරට සිවුරු දුන්නා අඳුර නැති හාමුදුරට අඳුර දුන්නා පාත්‍රයක් නැති හාමුදුරට පාත්‍ර දුන්නා පාවාහන් නැති හාමුදුරන්ට පාවාහන් දුන්නා ආන් ඒ වගේ පිං උතුණි බෙදල දුන්නා. දැන් කෝකාලික හාමුදුරන්ට කේන්ති යමි වැඩේට. ඇයි ලොකෝ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මේක කළේ? කෝකාලික හාමුදුරුයි කේන්ති හිතේ දරාගෙන කෝකාලික නගරේ ඉඳලා සවැත් නුවර ජේතවනාරාමයට එනකම්ම මේ කෝකාලික හාමුදුරු ආවා. බලන්න මේ ද්වේෂයේ හිත තුල බලවත් උනාම ඒක ඒ සත්‍යාව කොච්චර වෙහෙස කරවනවද කියලා කෝකාලික නගරේ ඉඳලා සවැත් නුවරට පිංගුතුනි යොදුන් ගණනක් දුරයි දැන් මේ කෝකාලික හාමුදුරර යොදුන් ගණනේ දුර එනවා බුදුරජාන් වහන්සේ හමුවට අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව බොරු වරදක් භාග්‍යතුන් හසර ප්‍රකාශ කරන්න බලනකො මේ දේශීය හිත තුල ආවම ඒ සත්‍යයට කරන හිංසාව අච්චර දුර ගෙවාගෙන ආවත් කෝකාලික හාමුදුරන්ගේ හිතින් ඒ දේශීය පිංගුතුනි යටපත් උනේ නෑ. එනිසා මේ කෝකාලික හාමුදුරුව බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම අල්පේච්චනේ බහුබාණ්ඩිකයි කියලා. භාග්‍යතුන් වහන්සේ කියනවා කෝකාලික හිම කියන්න එපා. උන්වහන්සේලා අල්පේච්චයි ගුණාධිකයි. ආයිමත් කියනවා ස්වාමීනි නෑ. මම මේ ඇස් දෙකෙන්ම දැක්කනේ උන්වහන්සේලා දෙනම බහුබාණ්ඩිකයි කියලා. උන්වහන්සේලා අල්පේච්චනේ භාග්‍යතුන් වහන්සේ කියන කෝකාලික හිම කියන්න එපා. උනාසල දිනමල් පිච්චයි. ආයිමත් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහොම කිව්වත් උන්වහන්සේලා දෙනම බහුබාණ්ඩිකයි.
තුන්වෙනි වතාවේ භාග්‍යතුන් වහන්සේ නිහඬ වුණා. එයි තුන්වෙනි වතාවේ භාග්‍යතුන් වහන්සේ නිහඬ වුණේ. තුන්වෙනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේ කියන දේ මේ කෝකාලික හාමුදුරු අහන්නේ නැහැ. නාහන කෝකාලික හාමුදුරන්ගේ හිස හත් කඩකට පුපුරලා යනවා. භාග්‍යතුන් වහන්සේගේ වචනයකට ඇහුම්කන් නොදුන්නොත් හිස හත් කඩකට පුපුරලා යනවා. ඉතින් ඒ කාරණාව නිසා පින්වතුනි කෝකාලික හාමුදුරුවන්ට තුන්වෙනි වතාවේ භාග්‍යතුන් වහන්සේ එහෙම කියන්න එපා කියලා කිව්වේ නැහැ. තුන්වෙනි වරත් කෝකාලික හාමුදුරු එක කියලා භාග්‍යවතුන් වහන්සේට චෝදනාවක් කරා. කොහොමත් ඉතින් මම දන්නවා ඔබ වහන්සේ උන්වහන්සේලා දිනමගේ පැත්ත ගන්නවා කියලා කෝකාලික හාමුදුරු ඉතින් පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේට දුස් කියලා. දැන් එතකොට මෙතන බොහොම විශේෂ කාරණාවක් සිද්ධ වුණා. ඒ තමයි අර කෝකාලික නගරේ ඉඳලා තරහින්ම සැවැත්නුවරට එනකන් ආවා. ඒ තරහ නැති වුණේ නෑනේ. කොච්චර ලොකු දේශය දීතිය තිබුණේ. ටික දුරක් හරි එනකොට හිතෙනවනේ අනේ මම මේ යන වැඩේ තේරුමක් නෑ. මේක බොරු වැඩක් කියලා. නමුත් එහෙම හිතුණේ නෑ. තරහෙන් පිපිරි පිපිරි භාග්‍යතුන් හන්සේගේ ළඟට ආවා. ඉතින් එහෙම ඇවිල්ලා භාග්‍යතුන් හන්සේගේ ඉදිරි අර වගේ දේශය ප්‍රකාශ කරලා භාග්‍යතුන් හන්සේට දොස් නගලා ඕකාලික හාමුදුරුව පන්සලට ගියා. මොකද උනේ? උඩා අබෑට ප්‍රමාණය ගෙඩි වගේක් හටගත්තා. ඒක ලොකු වෙලා මුං ඇට ප්‍රමාණයට වුණා. ඒක තවත් වැඩුණා. තව තවත් විශාල වෙන ඔහොම ඔහොම බිලි ගෙඩි තරමේ ගෙඩි මේ ශාරීරියේ පුරාම හටගත්තා. ඊළඟට ඔව පුපුරලා මුළු ශරීරියම සැරව. කෝකාලික හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ උන්වහන්සේ මහාන කරපු ගුරු හාමුදුරුවෝ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ දැන් වැඩ ඉන්නේ සුද්ධහාවාස බ්‍රහ්ම ලෝකේ අනාගාමීන් වහන්සේ නම. මිනිස් ලෝකේ කාලක්‍රියා කරලා දැන් සුද්ධහාවාස ලෝකේ වැඩ ඉන්නවා අනාගාමි වෙලා. ඉතින් ඒ වෙලාවේදී මේ බ්‍රාහ්මයා බ්‍රහ්ම ලෝකේ ඉඳලා කෝකාලික හාමුදුරන්ගේ ළඟට වැඩම කළා. නම තුදු තුදු බ්‍රාහ්මයා. තුදු බ්‍රාහ්මයා ඇවිල්ලා කෝකාලික හාමුදුරන්ට දැන් ඔන්න උන්වහන්සේගේ දේශේ යටපත් කරගන්න කරුණක් කියනවා. නමුත් උන්වහන්සේ දේශේ යටපත් කරගත්තේ නැහැ. උන්වහන්සේට අවවාදයක් දෙන්න ආපු මේ බ්‍රාහ්මයාගෙන් අහනවා නුඹ කවුද මට අවවාද කරන්න කියන ස්වාමීනි ඔබ වහන්සේගේ කලින් ජීවිතේ මේ ආචාර උපාධ්‍යයන් වහන්සේ මම තුදු බ්‍රාහ්මයා. ඉතින් එතකොට කෝකාලික හාමුදුරුව අහනවා බුදුරජාණන් වහන්සේ කිව්වා නේද නුඹ මේ අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකේ පුදුනා කියලා. මොකටද අහනවා අපි? නුඹ මහා බරපතල වරදක් කියලා කියනවා කරලා තියෙන්නේ. මොකක්ද ඒ කිව්වේ? අනාගාමී කියන වචනේ සාමාන්‍ය ප්‍රකෘති අර්ථයේ තමයි එන්නේ නැහැ කියන එක. න ආගාමී කියන්නේ එන්නේ නැහැ. නමුත් මේ අනාගාමී කියන වචනේහි විස්තරාත්මක අර්ථය තමයි සුද්ධහවාස බ්‍රහ්මලෝකේ උපන්න කෙනෙක් නැවත එතනින් චුත වෙලා මේ කාමලෝකවලට එන්නේ නැහැ කියන එක. සුද්ධහවාස බ්‍රහ්මලෝකේ උපන්න කෙනෙක් එතන චුත වෙලා නැවත එන්නේ නැහැ කියන එක තමයි අනාගාමී කියලා කියන්නේ. නමුත් අර ප්‍රකෘති අර්ථයෙන් කෝකාලික හාමුදුරු තුදු බ්‍රහ්මයාට දොස් කියනවා. බුදුහාමුදුරු එන්නේ නැහැ කියපු කෙනා ඇයි ආවේ? නුඹ ලොකු බරපතල වරදක් කරේ කියලා කියනවා. බලන්නක අර දේශයේ තියෙන බලවත්කම නිසා තමන්ගේ ඒ තමන්ට නිවැරදි වෙන්න අවවාද දෙන්න ආපු කෙනත් එක්කත් කේන්ති ගත්තනේ. ඒතොර හිතන්නක මේ දේශයේ කියන්නේ කොයිතරම් බරපතල කාරණාවක්ද? අති භයානක කාරණාවක්. ඒ භයානක බව කෝකාලික හාමුදුරන්ට ගෙවන්න සිද්ධ වුණා. කෝකාලික හාමුදුර පිංගතුනි කොහෙද ඉපදුනේ? මරණින් මතුව කෝකාලික හාමුදුර ගිහිලි ඉපදුනා. අවීචි මහා නිරයේ පදුම කියන ගණනට, පදුම කියන ඉලක්කමට තියෙනවා පින්වතුනි 1.112ක්. අංකයක ලියලා 0.112ක් ලියන ඉලක්කමට කියන නම තමයි පදුම කියලා කියන්නේ. අර අසංඛ්‍යට 0.140ක් තියෙනවා වගේ. එතකොට අවීචි මහා නිරේ ආවුෂ අන්තර්කල්පයයි. අවීචි මහා නිරේ ආවුෂ අන්තර්කල්පයයි. අන්තර්කල්ප 1.112ක්. අන්තර්කල්ප 1.112ක් ඕකාලික හාමුදුර අවීචි දුක් විඳිනවා. කල්පම කීයක්ද කියලා හිතන්නකෝ. බලන්න පින්වතුනි, දේශය තමන්ව විනාශයට අරගෙන ගිය හැටි. දේශය තමන්ව විනාශයට අරගෙන ගිය හැටි. ගහලද මරලද නෑ. සිල්පදයක් බිඳගෙනද ඒත් නෑ. නමුත් බලන්නකෝ, ක්‍රෝධ හිත තමන්ව විනාශයට පත් කරපු හැටි. මේක අති භයානක කාරණාවක්. අර ඒකයි බෝසතාන් වහන්සේ මේ කෘෂ්ණ තාපසයා වෙලා ඉන්නකොට සක්විති රජතුමාට ධර්මදේශනාවක් කරද්දී කියනවා, මින් නොයවසීමෙන් හටගන්නා වූ ක්‍රෝධය පළමුව ක්‍රුඩා වී මහත් බවට පත් වෙනවා.
විරුද්ධ කාර්යෝ කෙරෙහි නැවත නැවත එල්ලෙවෙන ස්වභාවය ඇති වෙනවා. බොහෝ දුක් ඇති වෙනවා. එබැවින් ක්‍රෝධය කියන එක තමන්ට රුචි භාවයකට පත් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බෝසත් කාලේ. ඒ තරම් පිංඋතුණි මේ ක්‍රෝධය කියන එක භයානක කාරණාවක්. තමන්වත් විනාශ කරනවා, අන් අයටත් හානි කරනවා, තමන්ට තමයි පිංඋතුණි ක්‍රෝධී වැඩිම හානිය කරන්නේ. ඒ නිසා තමයි අර මේ ක්‍රෝධය සම්බන්ධයෙන් උපමාවක් කියද්දි කියලා තියෙන්නේ හරියට මේ ක්‍රෝධය කියලා කියන්නේ විෂ මිශ්‍ර මිහිරි භෝජනයක් වගේ. ක්‍රෝධය කියන එක විෂ මිශ්‍ර මිහිරි භෝජනයක් වගේ. විෂ මිශ්‍රයි. විසක් මිශ්‍ර වෙලා තියෙන්නේ. හැබැයි මිහිරි භෝජනේ නිසා අනුභව කරන්න කැමතිනේ. අනුභව කිරීමට මිහිරි. නමුත් මේ අනුභව කළ ඉවරුනාම අර විෂ නිසා මොකද වෙන්නේ? කටුක පළ හට ගන්නවා. ආන් ඒ වගේ ඒ පුද්ගලයාව අර විෂයෙන් විනාශ කරලා දානෝ වගේ මේ ක්‍රෝධ සහගත පුද්ගලයාව විනාශ කරලා දානවා. හැබැයි ක්‍රෝධය හටගත්තු වෙලාවේ ඒ ක්‍රෝධය උසස් බවක් හැටියට වැටහින්නේ. ඒක ප්‍රණීත දෙයක් හැටියට තමයි වැටහින්නේ. ඒකයි මේ සූත්‍රයේ දේශනා කළේ ඒ ක්‍රෝධ කරන කෙනාට ලැබෙන විපාකය මරණින් මතුව නිරේගාමී වෙනවා. ක්‍රෝධ කරන වෙලාවේ සිත පළ දුන්නම ඉතින් පූර්ව අපරචේතනා දෙක පහළ වුණොත් මනුෂ්‍ය භවයේ කිපදුනෝති දුර්වර්ණ ශරීර ඇතු උපදිනවා. එහෙමනම් කෙනෙක් අවලස්සන වෙන්නේ, කෙනෙක් දුර්වර්ණ වෙන්නේ ක්‍රෝධ බහුල වුණාම. ක්‍රෝධේ වැඩි වුණාම දුර්වර්ණ වෙනවා. මේක හොඳම උදාහරණේ තමයි අපි බෝසතාණන් වහන්සේ කුසජාතකයේදී. කුසජාතකයේදී බෝසතාණන් වහන්සේට ලැබුණ විරූපී රූපය. උන්වහන්සේගේ මුහුණ ප්‍රියමනාප නැහැ. සමහර කෙනෙක් නම් කියනවා මේ කැවුම් ගෙඩියක් වගේ මුහුණක් කියලා. මම දන්න මට්ටමින් ජාතක පාළියේවත් එහෙම සඳහනක් නැහැ. මූණ කැවුම් ගෙඩියක් වගේ කියලා. සමහරවිට මට වරදින්නත් පුළුවන්. මම දන්න මට්ටමින් එහෙම කාරණාවක් නැහැ. කොහොම හෝ වේවා කියන්නේ විරූපී වුණා. උන්වහන්සේගේ මූණ විරූපී, අවලස්සනයි. ඒ කාලයට අනුරූපීව අවලස්සනයි. මොකද කර්මය? ක්‍රෝධය. මොකද ඒ කරපු අකුසලය? එක ජීවිතයක බෝසතාණන් වහන්සේ එක්තරා උසස් කුලයක උපදිනවා. සහෝදරයෝ දෙන්නෙක් එක්ක සහෝදර දෙන්නෙක් ලැබෙනවා. බෝසතාණන් වහන්සේ තමයි වැඩිමහල් සහෝදරයා. ඉතින් මේ බෝසතාණන් වහන්සේ බාල සහෝදරයයි එකට වාසය කරදී බෝසතාණන් වහන්සේ එක්තරා කුමාරිකාවක් සරණ පාවා ගත්තා. ඒ ගෙදර සිටි එකම දියණිය. දැන් සහෝදරයෝ දෙන්නත් එක්ක එකම ගෙදර තමයි වාසය කරන්නේ. දවසක් මේ බිරිඳ ගෙදර කැවුම් වගේක් හදනවා. ඉතාම රසවත් කැවුම් වගේ පිසිනවා. තමන් දෙන්නගේ කොටස අනුභව කරලා ඉවර වෙනකොටම පසේ බුදුරජාන් වහන්සේ නමක් වැඩියා. බිරිඳයි අර බාල සහෝදරයයි දෙන්නා කැවුම් අනුභව කළා. තමන්ගේ කොටස් දෙක අනුභව කරලා ඉවර වෙනකොට පසේ බුදුරජාන් වහන්සේ නම පින්ඩපාතේ වැඩියා. දැන් දෙන්න වෙන කැවුම් නැණි. ඒ නිසා තමන්ගේ ස්වාමියාගේ කොටස පසේ බුදුරජාන් වහන්සේට පූජා කළා. පූජා කළේ හිතින් හිතුවා ස්වාමියාට වෙනම කැවුමක් හදලා දෙනවා කියලා. ඉතින් පසේ බුදුරජාන් වහන්සේට පූජාව කරලා උන්වහන්සේ වඩිනකන් ඉඳලා ගිය ඇතුළට එනකොටම ස්වාමියා ගෙදරට ආවා. ස්වාමියාට ආපු ගමන් කිව්වා, ස්වාමීනි අපි මෙහෙම කැවුම් හැදුවා. අපි දෙන්නගේ කොටස් දෙක අපි අනුභව කරා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ නම පින්ඩපාතය ආපු වෙලාවේ ඔබ වහන්සේගේ කොටස අපි උන්වහන්සේට පූජා කළා. මම ඔබ වහන්සේට කැවුමක් හදලා දෙන්නා. දැන් බෝසතාන් වහන්සේට ඒ වෙලාවේ කේන්ති ගියා. මොකටද? ඒ දෙන්නගේ දෙක කාලා තමන්ගේ කොටස දන් දුන්න කියලා. ඒකට කේන්ති ගියා. ඉතින් බෝසතන් වහන්සේ ඒ කේන්තියෙම පසේ බුදුරජාන් වහන්සේ ළඟට දුවගෙන ගියා. ඇත්තටම කේන්ති ගියේ දන් දුන්න නිසා නෙමෙයි, අර දෙන්නගේ දෙක කාලා තමන්ගේ කොටස දන් දුන්න කියලා. බලන්න පුංචියට ආපු සිතුවිල්ල තමන්ව කොච්චර හානියකට අරගෙන ගියාද? කවුද මේ? සාරා සංකේකල්ප ලක්ෂයක් පුරාවටම පාරමීදම් පුරාගෙන එන අපේ මහ බෝසතාණන් වහන්සේ. බලනකො මේ ක්‍රෝධයේ දේශයේ කියන එක සංසාර සත්‍යයට කොයිතරම් හානියක්ද කරන්න කියන එක අපි පිංඋතුන් හිතලා බලන්න. මහා ප්‍රඥාවන්තයන්ව පවා පිංඋතුනි හරියට උස්සල පොලේ ගහන වගේ වැඩක් මේ ක්‍රෝධය කියන්නේ. විනාශ කරලා දානවා. පොඩියට ආපු සිතුවිල්ල වැරදි වැටීමක් උන්වහන්සේ ගිතට ආවේ. නමුත් ඒක ඉවිලි හදාගත්තේ නැති නිසා ඔන්න බලවත් වුණා. මම අර කලින් කිව්වනේ ක්‍රෝධය බලවත් වෙනකොට ප්‍රඥාව යට යනවා කියලා. ඒ නිසා ක්‍රෝධ සිතින්ම ගිහිල්ලා පසේ බුදුරජාන් වහන්සේගෙන් අර පාත්‍රයේ තිබිච්ච කැවුම අරගත්තා. ඊට පස්සේදි කාන්තාව මේක දැනගෙන හනිකට පසේ බුදුරජාන් වහන්සේගේ ළඟට ආවා.
එන්නේ හිස් අතින් නෙවෙයි සපුමල් පාට සපුමල් පාට ගිතෙල් ප්‍රමාණිකුත් අරගෙන මම හිතන කහ පාට නිකන් රත්තරන් පාටට හුරු සපුමල් ඒ වගේ පාටක් තියෙන රත්තරන් පාටට හුරුයි ඉතින් ඒ වගේ පැහැයකින් යුක්ත ගිතෙල් බඳුනකුත් අරගෙන ආවා ගෙනල්ලා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රී පිරෙව්වා පොරවල පූජා කරනකොටම අර පාත්‍රීන් රත්තරන් පාට වගේ ඊටාම දීප්තිමත් ආලෝකයක් විහිදුණා ඒක දැකපු මේ කාන්තාව ප්‍රාර්ථනාවක් කරා මොකද්ද ප්‍රාර්ථනාව ස්වාමීනි මේ මහා පුණ්‍ය කර්මෙන් උපෝපන් හැම ආත්ම භවවලදීම මගේ ශාරීරිය ආලෝකමත් වේවා බබලන ශරීරයක් මට ලැබේවා උත්තම රූප ශ්‍රීයෙන් යුක්ත වේවා ඒ විතරක් නෙවෙයි මට මේ අසත් පුරුෂයා සමග එකට වාසය කිරීමක් නොවේවා දැන් මේ ප්‍රාර්ථනාව කරන්නේ කවුද වෙන කවුරුත් නෙවෙයි යසෝදරාව බලනකො යසෝදරාවත් සංසාර ජීවිතවල ඒ වගේ අත්දැකීම් වලටත් මුහුණ පාලා තියෙනවා එහෙම සංසාරේ එහෙම අත්දැකීම් වලටත් ඇයි ජීවිතේ මුහුණ පෑවා ඉතින් ප්‍රාර්ථනාවක් කළා මට එකට වාසය කරන්න නොලැබේවා කියලා මේ අසත් පුරුෂයා සමග දැන් උන බෝසතන් වහන්සේගේ හිත ඒ වෙනකොට මෘදු වෙලා ඉවරයි මං කොහොමද මේ ක්‍රෝධය බලවත් වෙනකොට ප්‍රඥාව යට වෙනවා කියලා කුඩාවට ඇතිවෙච්ච සිතුවිල්ල තමයි දැන් මේ මහත් සිතුවිල්ලක් බවට වර්ධනය වුනේ ඒ විලාවේදී බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ හිත මෘදු කරගෙන පසේ බුදුරජාණන් වහන්සේට අර කැවුම නැවත පූජ කරලා උන්වහන්සේ ප්‍රාර්ථනාවක් කරනවා මෑය යොදුන් සිය ගණනන් දුර වාසය කළත් මෑයම ගෙනවොත් මාගේ ස්වාමි භාර්යාව බවට පත් වෙන්න නීපින සමර්ථ වේවා කියලා ප්‍රාර්ථනා කළා අර උදුරලගත්තු කැවුම නැවත පූජ කළා අන්න ඒ කර්ම විපාකේ නිසා ඒ කර්ම විපාකේ නිසා පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේට විරූපී ශරීරයක් ලැබුණේ මොකද කර්මය ක්‍රෝධ සහිත කර්මය ක්‍රෝධයක් උපදවගත්තු කර්මය තමයි උන්වහන්සේට මේ විපාක දුන්නේ ඉතින් ඒ නිසා උන්වහන්සේගේ රූපේ විරූපී වුණා උසස් කුලයක ඉපදුණා විරූපී රූපයක් සහිතව තමයි ඉපදුනේ විරූපී ශරීරයක් ලැබුණේ දකින පිරිස ප්‍රියමනාපනේ අප්‍රියයි අමනාපයි ඒ රූපේ දැක්කම ඒතර බලන්න අපේ බෝසතන් වහන්සේටත් ඒ විදිහට කර්මේ විපාක දුන්නා නම් ඔබ මට එහෙම කර්ම විපාක දෙනවා කියන එක පුදුමයක් නෙවෙයිනේ ඒ නිසා පින්ඔතුනි මේ හිත තුල ක්‍රෝධයක් ඉපදුනාම ඒ ක්‍රෝධය වර්ධනය වෙන දෙන්න එපා කෙනෙක් එක තරහක් ඇති වුණොත් ඒ තරහ වැඩෙන්න දෙන්න එපා උපන් තැනදීම ඒ තරහ නැති කරගන්න හරි අමාරුයි නමුත් උත්සාහ කරන උපන් තැනදීම ඒ තරහ නැති කරගන්න නැත්තම් ඒක තමන්ගේ සංසාරේ ජීවිත ගණන් පින්ඔතුනේ අඳුරකට ඇදලා දාන කාරණාවක් වෙනවා මම මේ කාරණාවට අදාළ නොවුනත් විශේෂ කරුණක් මම කියන්නේ දේවදත්ත හාමුදුරගෙන හිතලා බලන්න කවුරු දන්න නිසා මම මේක මතක් කළේ දේවදත්ත හාමුදුරුවෝ සීරිවාණිජ ජාතකයේදී අර ලෝභයත් එක්ක ඇතිවෙච්ච ද්වේෂය නිසානේ මේ තරම් හානියක් කරගත්තේ මේ රත්තරන් තැටියකට ඇති කරගත්තු ලෝභය දැන් ඔය රත්තරන් තැටිය මේ ජීවිතින් ජීවිතයවත් අරගෙන ආවද දේවදත්ත හාමුදුරුවෝ නෑනේ නමුත් බලන්නකෝ ඒ වෙලාවේ ඇති කරගත්තු ඒ ද්වේෂය තමන්ව කොයිතරම් විනාශයකට අරගෙන ගියාද කාත්තිකද වෛරය ඇති කරගත්තේ බද්ද වෛරයක් ඇති කරගත්ත බෝසතන් වහන්සේත් එක්ක මොකටද මේ ලොකු වටිනාකමකුත් නෑ වටිනාකමක් නැත්තේ නෑ වටිනාකමක් තියෙනවා ඉතින් අර රත්තරන් පිඟානකට රත්තරන් තැටියකට තමයි ලෝභය ඇති කරගත්තේ ඉතින් ඒ ජීවිතයේ ඇති කරගත්තු ද්වේෂය ඒ ක්‍රෝධය ජීවිත කීයක් උන්වහන්සේ විනාශ කරාද අර කලාබුරයිතුමා වෙලා තීත් කරගත්තේ පවුනේ කලාබුරයිතුමා වෙලා දේවදත්ත හාමුදුරුව අපේ බෝසතාණන් වහන්සේට හිංසා කරලා මේ පොළොව පලාගෙන අවීචියට ඇදගෙන ගියා හිංසා කරපු නිසා පොළොව පලාගෙන අවීචියට ඇදගෙන ගියා ඒ වගේ ජීවිත දේවදත්ත හාමුදුරුවන්ට ලැබුණේ එදා අර කරගත්තු කර්ම විපාකේ නිසා ඉතින් අද දේවදත්ත හාමුදුරුවෝ ඉන්නේ අද දේවදත්ත හාමුදුරුවෝ ඉන්නේ
යොදුන් 100ක් උස යොදුන් 100ක් පළල යකඩ කාමරයක යොදුන් 100ක් උස යොදුන් 100ක් පළල ශරීරයක් ඇතුව ඉස නලල් තලයේ ළඟට එනකම්ම උඩ යකඩ බිත්තියේ ගිලා බැහැලා කකුල් දෙක වලලු කර ළඟට එනකම්ම යකඩ පොළවේ ගිලා බැහැලා අත් දෙක දෙපැත්තේ යකඩ බිත්ති දෙක ගිලා බැහැගෙන මැණික් කටුව ළඟට එනකම් දෙපැත්තේ යකඩ බිත්තියේ මැණික් කටුව ළඟට එනකම් ගිලා බැහැලා හිස පැත්තෙන් තල් කඳක ප්‍රමාණී මහා යකඩ කූරක් හිස පසාරු කරගෙන දෙපත් වලින් මතුවෙලා ඉදිරි යකඩ බිත්තිය පසාරු කරගෙන මේ කුසත් බිඳගෙන තල් කඳක ප්‍රමාණී යකඩ කුට්ටියක් පසුපස බිත්තිය පසාරු කරගෙන ගිලා බැහැලා හිස පැත්තෙන් ගිනි ජාලාවක් එනවා මුළු ශරීරියම දවාගෙන පාදෙන් නික්මිනවා පාදේ පැත්තෙන් ගිනි ජාලාවක් එනවා මුළු ශරීරියම දවාගෙන හිසින් පිට වෙනවා දකුණු අත පැත්තෙන් ගිනි ජාලාවක් එනවා මුළු ශරීරියම දවාගෙන වම්මතින් මතුවෙනවා වම්මත පැත්තෙන් ගිනි ජාලාවක් එනවා මුළු ශරීරියම දවාගෙන දකුණු අත පැත්තෙන් මතුවෙනවා ආන් ඒ වගේ විපාකයක් අද දේවදත්ත හාමුදුරුව විඳින්නේ මොකක් නිසාද අර එදා ඇති කරගත්තු එදායේ ඇති කරගත්තු අකුසල කර්ම විපාකේ නිසා එතකොට අපි පිංගුතුන් කල්පනා කරලා බලන්න මේ සංසාරේ පිංගුතුනි කොච්චර භයානකද කොයි තරම් භයානක සසරද්ද පිංගුතුනි මේ සංසාරේ කියන්නේ අති භයානක සංසාරයක් මේක හැබැයි ඔය තරම් විනාශයක් ඇති උනේ ලොකු දෙයක් නිසා නෙමෙයි තාම අල්ප දෙයක් නිසා එතකොට මේ අල්ප දේ උපන් තැනදිම විනාශ කරගත්තේ නැති නිසා තමයි දේවදත්ත හාමුදුරන්ට ඔය වගේ දෙයක් උනේ කොහොමත් පිංගුතුනි මේ ද්වේෂය බලවත් වුණාම ක්‍රෝධය බලවත් වුණාම ඔය වගේ හානි හරියට වෙනවා අපේ අතුණුත් වෙනවා තව කෙනෙක්ගේ අතින් වෙන්නත් පුළුවන් ඔය වගේ හානි හරියට එනවා කෝපය බලවත් වුණාම මේ පුද්ගලයාට මේ කවුද කියන එක තේරෙන්නේ නැහැ මොකද ඒ කෝපය බලවත් වෙලා කරන කර්මපව පිංගුතුනි හරි භයානකයි දැන් කෝපය බලවත් වුණාම ක්‍රෝධය බලවත් වුණාම බලන්න සමහර මිනිස්සු හාමුදුරුවන්ට බයිනවා එහෙම නැත්නම් දිමාවපියන්ට බයිනවා ගහනවා චෛත්‍ය පන්සල් විනාශ කරනවා ක්‍රෝධය බලවත් කරගෙන එතකොට බලන්නේ ක්‍රෝධය බලවත් කරගෙන කරන අකුසල කර්මයේ කොච්චර භයානකයිද කියලා සමහරලාට සමහර කෙනෙක් පින්කම් කරද්දිත් ওই ක්‍රෝධසිත බලවත් කරගන්නවනේ පින්කම් කරද්දි පවා සමහර වෙලාවට සමහර කෙනෙක්ගේ හිත ක්‍රෝධයෙන් බලවත් කරගන්නවා ද්වේෂයෙන් බලවත් කරගන්නවා ඉතින් ඒ කර්මය තමයි ඔහුට අනිත් පැත්තට පෙරලා ඉන්නේ මොකද පින්කම් පිළිබඳ අවබෝධයක් නැති පින්කම් පිළිබඳව මනා දැනුමක් නැති සමහර කෙනෙක් පින්කම් කරනකොට සම්බන්ධ වුණාම ඔවුන්ගෙන් හරියට පින්කම් වලට බාධා එනවා හානි වෙනවා ඒක සාමාන්‍ය ස්වභාවයක් ඒ නිසා තමයි පින්කමක් කරනකොට පුළුවන් තරම් මේ පරිවාර සම්පත්තිය පිරිවර එකතු කරගනිති සත්පුරුෂ පිරිස එකතු කරගන්න කියන්නේ. හැබැයි ධම්ම දජ වෙන්න ඕන. පින්කම කරන කෙනා හැම වෙලාවකම ධම්ම දජ වෙන්න ඕන. ධම්ම දජ කියන්නේ ධර්මයේ දජයක් කරගන්න ඕන. ධම්ම දජ කියන කාරණා විශේෂ කාරණාවක්. මං ඉදිරි දවසක මේක පැහැදිලි කරලා දෙන්නම්. මොකද ගොඩාක් දෙනෙක්ගේ ළඟ නැති අඩුපාඩුවක් මේ ධම්ම දජ කියන එක. ධර්මයේ කොඩියක් කරලා ගන්නවා ධර්මී ඉහළට ඔසව ගන්නවා ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගන්නවා දැන් සමහර වෙලාවට සමහර පුද්ගලයන් පිළිබඳව කැමැත් ඇති කරගෙන සමහරලාට පින්කම් වලට හානි කර ගන්නවා ඉතින් මේ පින්කම් වලට සම්බන්ධ වෙනකොටත් සම්බන්ධ කරගන්න පුළුවන් තරම් ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියන අය එහෙම නැති පිරිස සම්බන්ධ කරගත්තම තමන් ඒ වියදම් කරන මහා ධනයට වටිනාකමක් රැස් කරගන්න බැරි වෙනවා එහෙම තැන්වල පවා පිංගුතුනි හානි වෙනවා පිංකම් කරද්දි පවා හානි වෙනවා ඉතින් ඒ නිසා මේ ද්වේෂය මේ ක්‍රෝධය කියන එක පුළුවන් තරම් පිංගුතුනි ජීවිතේ සකස් කරගන්න බලන්න උපදීන්නේ නැති මට්ටමටම දුරු කරගන්න ඉතින් ඒ නිසා මේක තමන්ව විනාශ කරන තමන්ව සංසාරයේ බොහෝ අසරණ භාවයට පත් කරන කාරණාවක් තමන්ට මේ විලාවේ පහළ වෙච්ච මේ ක්‍රෝධ සහගත සිතින් තමන්ගේ මුළු සංසාරේ දීර්ඝ කාලයක් විනාශ කරවන්න පුළුවන්. අර ජටිල සිටුවරය කියලා අපේ ශාසනික සිටුවරයක් හිටියා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී එක්තරා කුලයක ඉපදුනේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා යොදුනක් විශාල රණින් මහසෑයක් හදද්දී
භික්ෂුන් වහන්සේලා ගියක් ගියක් ගාන ගිහිලා මේ රත්තරන් එකතු කරලා තිනවා. උන්වහන්සේලා රත්තරන් එකතු කරලා නැහැ. උන්වහන්සේලා මේ පින්කම ගැන මතක් කරලා තියෙන්නේ. පිරිසට රත්තරන් දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ භික්ෂුවක් අර මිනිස්සෙනි ගෙදරට යනකොට මේ ජට්ල සිටුවරයාගේ පෙර ජීවිතේ කතාව මං කියන්නේ ගෙදරට යනකොට එදා ඒ සැමියයි බිරිඳයි යම් කරුණකට අඬදඹර කරගන්නවා. ඉතින් සැමියා බිරිඳට බැන බැන එළියට එනකොට හාමුදුරු නම ගේ ඉස්සරහා මොකටද ආවි කියලා ඇහුවම කියනවා මේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් කළ චෛත්‍යයක් හදනවා ඒකට උපකාර ලබා ගන්න කියලා. අර බිරිඳත් එක්ක ද්වේෂයෙන් හිටියේ ඒ ද්වේෂයෙන්ම අර මිනිසයා බොහොම නොමනා නුසුදුසු කතාවක් කිව්වා. මට ඔය ඇටකටු ටික හම්බුනොත් ගඟට විසි කරනවා කිව්වා. චෛත්‍ය හදනව නෙවෙයි කිව්වා. මම බරපතල ප්‍රකාශයක් කළේ. නමුත් හැබැයි ඒ වෙලාවේදී බිරිඳත් ඇවිල්ලා මතක් කරනවා නුඹ දන්නවද කරපු ප්‍රකාශයේ බරපතලකම කියලා. එතකොට ක්‍රෝධය ටිකක් යටපත් වෙනකොට තමයි ප්‍රඥාව විස්මතු වුණාම තේරුණේ කරගත්තු කර්මය කොච්චර භයානකයිද කියලා. ඊට පස්සේ හාමුදුරන්ගේ සමාවිල්ලවම හාමුදුරුවෝ ඉර මට බැන්නේ නැන්නේ බුදුහාමුදුරන්ට බැන්නේ භාග්‍යතුරාහන්සේගේ සමාව ගන්න කිව්වා. ඊට පස්සේ විශේෂ පූජාවක් කළා සමාව ගත්තා. ඒකේ සමාව ගත්තු නිසා කරගත්තු අකුසල කර්මය අර ගරු වෙලා විපාක දුන්නේ නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයකට තමයි කර්ම ඉතුරු වුනේ. ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් විපාක දුන්නේ උපන් හැම ජීවිතයකම උපදින දවසේම යම්ම කරන්නේ ඒ දරුවව වාජනයකට දාලා ගඟට විසි කරනවා. අන්තිම ජීවිතෙත් එහෙම තමයි විපාක දුන්නේ. අන්න ඒ වගේ සිතුවිලි පහළ වෙනවා. දැන් සමහරලාට කෙනෙක් හොයන්නේ බලන්නේ නැතුව බනිනවනේ දොස් කියනවා. දැන් සමහරලාට පින්කමක් ගැන ඔන්න සැමියාට මතක් කරන. එහෙම නැත්නම් බිරිඳට මතක් කරන. සැමියා බිරිඳට මතක් කරනවා, බිරිඳ සැමියාට මතක් කරනවා. එහෙම නැත්නම් දරුවෝ දෙමාපියන්ට මතක් කරනවා, දෙමාපියෝ දරුවන්ට මතක් කරනවා. ඒක මතක් කරනකොටම සමහර වෙලාවට Tamanට අර ඒ පින්කමේ තිබෙන වටිනාකම පිළිබඳ සද්ධාාවක් නැති නිසා දොස් කියනවා. ඕනතරම් ඒ ගෙවල් වල එහෙම දේවල් වෙනවා. ඒතර බණින්න අර පින්කමට. හැබැයි තින් ඒ බණින බැනීමෙන් කරගන්න පාප කර්මෙ කොච්චර භයානකයිද? ඔහොම දේවල් සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් හැබැයි භයානකයි. සංසාරේ අති භයානක කර්මයක්. දැන් අපේ බෝසත් අපේ බෝසතන් වහන්සේ කලින් ජීවිතේ කාශ්‍යප භාගතුන් වහන්සේගේ ශාසනේ ජෝතිපාල කියලා මානවකයෙක් කියලා ඉපදුණානේ. අර ගටිකාර කුඹල්කරුවා තමයි මිත්‍රයා මානවකයාගේ. ගටිකාර කුඹල්කරුවා කිව්වම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපි භාගතුන් වහන්සේගේ ළඟට යමු බණහන්න කියලා කිව්වම ඒකට බැන්නා. ඒකට දොස් කිව්වා. ඉතින් ඒ වෙලාවේ ජෝතිපාල මානවකයා දොස් කිව්වේ කොහොමද ওই බුදු කෙනෙක් කියලා කියන්නේ ওই මුඩු මහණෙක් වෙන්නේ කිව්වා. පිංගතුනි මේ කවුද කියන්නේ ඊළඟ අන්තර්කල්පයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඉන්න භාග්‍යතුන් වහන්සේ කලින් ජීවිතයේ භාග්‍යතුන් වහන්සේට දොස් කිව්වේ. හොයන්නේ බලන්නේ නැතුව. ඉතින් ඒ කර්ම නිසා උන්වහන්සේට කොහොමද ඒක විපාක දුන්නේ? සාමාන්‍යයෙන් බුදු කෙනෙක් කබනිෂ්ක්‍රමණය කරලා දවස් 7කින් බුදු වෙනවා. මහා බෝසත්වරේ නමුත් අපි භාග්‍යතුන් වහන්සේට අවුරුදු 6ක් පින්වතුනි දුෂ්කර ක්‍රියා කරන්න උනානේ. එදා අර දුෂ්ප්‍රඥ සිතකින් කරපු ප්‍රකාශයට. හැබැයි මේ අපේ මහා බෝසතාණන් වහන්සේගේ මට්ටමින් අද මේ අපේ පින්වතුන් කරන අකුසල කර්ම ගැන පින්කම් වලට බණින ඒව ගැන සමාන කරන්න එපා. Tamanටත් ඒ විදිහට එක විපාකය සුළු වශයෙන් විපාක දෙයි කියලා මතක තියාගන්න. අපේ බෝසතාණන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා විතරක් ওই කර්මී ගෙවල නිම කරන්න උනේ පින්වතුනි උන්වහන්සේට සත පුණ්‍ය ලක්ෂණ තිබිච්ච නිසා. අපි සත පුණ්‍ය ලක්ෂණ මොකද්ද කියන එක නිතර පැහැදිලි කරලා තියෙනවා. කෙටියෙන් කියන්නම් අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයෝ එක සත්වයක යන් පුණ්‍ය කර්මයක් සියවරක් කළොත් ඒ සියවර බැගින් අනන්ත සත්වයම කරපු පින්කම් ටික එක මට්ටමකට ගත්තොත් ඒ ප්‍රමාණයට වඩා සියවරක් ඒ ප්‍රමාණය වගේ සියවරක් අපේ මහබෝසතන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක්ම හැම පුණ්‍ය කර්මයක්ම කරලා තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේට ඒ ප්‍රමාණයට ඒ කර්මය ගෙවන්න පුළුවන් උනේ ඒ සත පුණ්‍ය ලක්ෂණ තිබිච්ච නිසා. හැබැයි හැම කෙනෙකුටම එහෙම වෙනවා කියලා කියන්න බැහැ. ඒ නිසා පින්වතුනි මේ දේශය කියන්නේ ඉතාම භයානක දෙයක්. දේශ සහගත සිත ඇති වෙච්ච වෙලාවේ කරපු කර්මී විපාක දුන්නොත්, ක්‍රෝධ සහගත සිත කරපු කර්මී විපාක දුන්නොත් නිරිය උපදිනවා. එහෙම නැත්නම් පූර්ව අපර චේතනා දෙක පහළ වුණොත් විපාක දුන්නොත් මනුෂ්‍ය භවයක් ලැබිලා දුර්වර්ණ වෙනවා. හැබැයි උසස් වර්ණයක් ලබන්න
උසස්සූ රූප සම්පත්තියක් ලබනද යම් කෙනෙකුට යම් කර්මයක් හේතු වෙනවා නම් ඒ ක්‍රෝධයේ මැඩලපු ක්‍රෝධ සහගත සිත උපද්දවගත්තු නැති කුසල කර්ම නිසා තමයි ඒ කෙනාට ප්‍රසාද රූපයක් අනිත්‍ය පහදවන රූපයක් ලැබෙන්නේ. එලේ කාරණා දෙකත් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. හොඳ එහෙමනම් කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි දේශනාව නිමාවටපත් කරනවා. අපි මේ වෙනකොට කාරණා 14 6ක් විස්තර කරලා අවසන් අපි ඉතුරු ප්‍රමාණ ඊළඟ දේශනාවෙදි විස්තර කරමු. මේ විස්තර කරන්නේ කර්ම විභාගය. කෙනෙක් අල්පාවුෂ්ක වෙන්නේ, කෙනෙක් දුර්වර්ණ වෙන්නේ, කෙනෙක් බොහෝ රෝගාබාධ ඇති වෙන්නේ මෙන්න මේ අකුසල කර්ම කරපු නිසා. ඒ නිසා ඒ කර්ම වලින් අපේ පින්වුතුන්ට වැළකුනොත් සසර ජීවිතේ අපේ පින්වුතුන්ට ඊට වඩා විනත් විදියකට උසස් ජීවිත ලබන්නට පුළුවන්. එමනම් අපි අද දවසේ දේශනාව නිමාවටපත් කරනවා. මේ දේශනාව තුනේ රැස් කරගත්තු පින් අපි මේ දායකත්වයේ දරන පින්වතුන්ට අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම වැලිගම බොරාල සම්පත් නිවසේ පදිංචි ප්‍රේමලතා කාර්යවසම් පීකේ ගුණපාල දෙමාපියන් සහ දූ දරුවන් විසිනුයි අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වතුන් අද මේ දේශනාවට දායක වෙමින් බලාපොරොත්තු වෙනවා. 80 වන ජන්මදිනයේ සමරන ප්‍රේමලතා කාර්යවසම් මෑණියන්ට තුන්වන උපන්දිනයේ සැමරු යතුම් සස්විරු හේවාගම පුතුණුවන්ට ආශිර්වාදයේ කිරීමත් සෙත් ප්‍රාර්ථනා කිරීමත් එවැගේම 50 වන විවාහ සංවත්සරයේ සමරන ආදරණීය දෙමාපියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් කියන මේ අරමුණු කාරණා මූලික කරගෙනයි අද මේ උතුම් දේශනාව පවත්වන්නේ. එමනම් අද දවසේ මේ උදාර ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වෙලා දායක වෙලා රැස් කරගත්තු සියලුම පින් අපි ඇත්තන්ට ආශිර්වාදයේ පිණිස අනුමෝදන් කරමු. අපේ පින් උතුම් විශාල පින්කමක් මේ සිද්ධ කරගත්තේ මොකද මේ ධර්ම දේශනාවට දායක වෙලා අපේ පින් උතුම් විශාල පිනක් රැස් කරගත්තා. මොකද ඒ රැස් කරගත්තු පින අද කර්මයක් පිළිබඳව මේ විස්තරය කළේ ක්‍රෝධය ඇති කරගන්න පුද්ගලයා එම නැත්නම් සත්තුන්ට හිංසා කරන පුද්ගලයාට මොන වගේ කර්මද විපාක දෙන්නේ කියන කාරණාව තමයි අපි අද දේශනාව තුළ විස්තර කළේ. එතකොට යම් කිසි කෙනෙක් මේ කාරණාව අහලා ක්‍රෝධයේ තියෙන භයානක බව අවබෝධ කරගෙන යම් කිසි කෙනෙක් ඔය කියන ක්‍රෝධසිත යටපත් කරගත්තොතින් එම නැත්නම් එක කෙනෙක් හරි මේ බණ ටික අහලා මම අද ඉඳලා තරහ ගන්නේ නැහැ ක්‍රෝධ කරන්නේ නැහැ කියලා හිත උපදවා ගත්තොතින් අන්න ඒ විනස් වෙන පුද්ගලයා කරගන්න ඒ විනස් වීම නිසා පින්ඔතුණි බණ කියපු මට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. ඒ වගේම net fm නාලිකාවට විශාල පිනක් රැස්වෙනේ ඒ කාර්ය මණ්ඩලයට. ඒ වගේම තමයි ඊට වඩා විශාල පිනක් රැස්වෙනවා මේ දායකත්වයේ දරු දායක පින්වතුන්ට. මොකද ඒ පින්වතුන්ගේ දායකත්වය නිසා තමයි අද මේ ධර්මානුශාසනාව මේ විදියට පැවැත්වුවේ. එමනම් ඒ පින්වතුන්ට විශාල පිනක්. ඉත බලන්න අද මේ දේශනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් අහනවා. ඒ වගේම මේ net fm නාලිකාවේ ඒ net fm බණ කියන YouTube නාලිකාවේ මේ ධර්මදේශනා නැවත අපේ පින්වතුන්ට අහන්ඳ ඒ අන්තර්ජාලයට මේව මුදා හරිනවා. නැවත නැවත අහන්න පුළුවන්. ඉතින් අවුරුදු 10000 ගණන් මේ ධර්මදේශනාවල් ඒවයි තියෙනවා. එතකොට බලන්න ඒ බණ අහන කී දිනෙක මේවා ජීවිතේ වෙනස් කරගනීද වෙනස් කරගන්න පුළුවන් වෙයිද? ඉතින් ඒ වෙනස් කරගන්න ඒ වෙනස ඇති කරගන්න හැම කෙනෙකුට මේ වෙනස ඇති කරගන්න පුළුවන් වෙන්නේ අද මේ බණ නිසා. එහෙමනම් ඒ දායකත්වයේ දරපු පින්වතුන්ට කොච්චර පිනක් ලැබේද? ඉතින් තමන්ගේ නිවසක මේ ධර්මදේශනා පැවැත්වුණා මේ අරමුණු ටික මූලික කරගෙන ඊටාම සීපින්ත පිරිසක් තමයි මේ බණ ටික අහන්නේ. නමුත් මේ නාලිකාව තුලින් විශේෂයෙන්ම net නාලිකාව බොහෝ ශ්‍රාවක පිරිස ශ්‍රවණය කරනවා. අපටත් නිරන්තරයෙන්ම ඒ පිරිස් මුණ ගැහෙලව කියලා තියෙනවා. ඉතින් ඒ පිරිස මේ බණ ටික අහලා ජීවිත කොච්චර වෙනස් කරගන්නවද? ඉතින් අර නිවසක සීමිත පිරිසකට දේශනාවක් කරනවට වඩා මේ වගේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ශ්‍රවණය කරන්ට ධර්මදේශනා පවත්වන එක ඉතාම වටින පිනක්. ඉතින් ඒ පින අපේ පින්වතුන් ත්‍රිසිද්ධ කරගත්තා, රැස් කරගත්තා. ඉතින් ඒ හැම පිනක්ම අපි ඒ පින්වතුන්ට අනුමෝදන් කරමු. ඒ උපන්දිනේ සමරණ මෑණියන්ට, ඒ වගේම ඒ පුතුණුවන්ට, ඒ වගේම 50 වන විවාහ සංවත්සරේ සමරණ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වසර 14කට පෙර මියගිය පුබුදුනි ලසන්තිකා ගුරු දියණිය සහ ආදරණීය සහෝදරිය විජේදාස කාර්යවසම් සුමනාවති බස්නායක පික පොඩියා පුහාමි කතිරිනා හාමි යන දෙමාපියන් ඇතුළු මිය ආදරණීය දෙමාපියන් ඇතුළු
මියගිය සියලුම ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම බවගාමී ජීවිත සුවපත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පුබුදු ලසන්ත සුමුදු ලසන්ත චතුරි අනුරාධා සුමුදු තියාරා ඒ වගේම සමන්තා දිල්රුක්ෂි ප්‍රදීප් හේවාගම කියන මේ දූ පුතුන් සහ දෙනියන්ටත් ඒ වගේම සෞම්‍යා රිසත් උමාෂා සියත්නා සහ යතුම් යන මුණුපුරු මිනිපිරියන්ටත් සියලු ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා දේශිකයන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම net නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරීතුමන්ටත් අපි ආශිර්වාදේ කරලා පින් දෙනවා කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා අවසානයේ ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මිය උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරගමු ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං